හරි වැඩේ පටන් ගමු හරිනේ හරි එතකොට අපි අද ක්ලාස් එක 3 වෙනි සතියේ පදාර්ථය හා යාන්ත්‍රික ගුණ පටන් අරගෙන 3 වෙනි සතියේ අපි ප්‍රත්‍යස්ථාවෙන් පටන් ගත්තේ මල්ලි මාව ඇහෙනවද මට පොඩ්ඩක් කියන්න ප්‍රශ්නයක් නැහැ ප්‍රගීත් ඇහෙනවයි ඔව් ඇහෙනවා හරි එල හරි ඇහෙන්නේ නැති මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් කියන්න මොකද මේ ඩිවයිස් දෙකකින් ලොග් වෙලා ඉන්නේ සමහර වෙලාවට සිග්නල් ප්‍රශ්න තියෙනවා හරි प्रत्यस्ताव की ना कहले आप मोलिम करा विरूपने पसे प्रत्यस्तताव पसे प्रत्यस्त बले हरे पसे प्रत्याबले पसे विक्रियाव पसे आतान प्रत्याबले हा आतान विक्रियाव की ना कोटस करा पसे आप संपीडक प्रत्याबले हा संपीडक विक्रियाव की ना कोटस करा मेरी मतग नेत्ता අනිවාර්යෙන් ෂෝට් නෝට් එක බලන්න ඕන සියල්ල පැහැදිලිව විස්තර කරලා ඒක තියෙනවා හරි ඒක ෂෝට් නෝට් එකක් වුණාට පැහැදිලිව සියලු දේ අන්තර්ගත වෙලා තියෙනවා ඒවයි ගැටලු තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් මට කියන්න ඕන හරිනේ හරි ඊට පස්සේ අපි බල විතතිය හා ප්‍රත්‍යාබල වික්‍රියා ප්‍රස්ථාර ඇඳා මතක ඇති හරි අප ප්‍රස්ථාර ටික ඇඳා මතක ඇති හරි මේ ප්‍රස්ථාර ඉතාමත් වැදගත් සාමාන්‍ය විභාගයේදී MCQ එකදී අහන වැදගත්ම කැලල තමයි ප්‍රස්ථාරය. හරි? ඔය ප්‍රස්ථාරයෙන් අනිවාර්යෙන් ප්‍රශ්නය බොහෝ අවස්ථාවලදී MCQ වල දෙනවා ප්‍රස්ථාරයෙන්. හරිනේ? හරි. ඊට පස්සේ අපි මේ ප්‍රස්ථාරයේ ලක්ෂ කිහිපයක් නෙවෙයි සියල්ලම ඉගෙන ගන්නනේ මතක ඇති. සමානුපාතික සීමාව, ප්‍රත්‍යස්තතා සීමාව, අවනති ලක්ෂය, බිඳු ප්‍රත්‍යාබලයනේ. හරි? මෙහෙම ලක්ෂ කිහිපයක් ඉගෙන ගත්තා. අන්තිමට අපි තන්‍ය ද්‍රව්‍ය සහ බංගුරු ද්‍රව්‍ය වර්ග කරා. ඊට පස්සේ අපි හුක් නියමයේ ඉගෙන ගත්තා හුක් නියමය හරි හුක් නියමයේ ඉගෙන ගත්තා ඊට පස්සේ ප්‍රත්‍යස්තතා මාපාංක ගැන කතා කරා මතක ඇති ප්‍රත්‍යස්තතා මාපාංක ගැන කතා කරා හරි ඒක කතා කරලා අන්තිමට අපි ආවේ යම් මාපාංකය කියන කොටසට යම් මාපාංකය මතක ඇති හැමෝටම හරි හරි එහෙනම් අද අපි බලමු මෙතනින් ඉස්සරහට වැටික් කරගෙන යමු හරි යම් මාපාංකය යම් මා පා කය තමයි ගියේ සතිය අපි කතා කරේ අන්තිම දෙකෙන් අපි ගත්ත සමීකරණය මොකද්ද නේ අන්තිම අපි එකෙන් ගත්ත සමීකරණය මොකද්ද නේ F බෙදීමේ සමානයි සමීකරණය ගත්තනේ ඔය තමයි පදාර්ථයේ යාන්ත්‍රික ගුණවල ප්‍රත්‍යස්ථතාවයේ හම්බෙන පාට් එක වගේ සමීකරණය හරි ඔය සමීකරණ නැතුව කිසි දෙයක් කරන්න බෑ හරි පදාර්ථයේ යාන්ත්‍රික ගුණ පාඩමේදී හම්බෙන ලොක්කා හරි අපි මම ගිස්සදී කිව්වා යාන්ත්‍ර විද්‍යාවේදී අපි සමාන ගේ මේ වගේ මේ පාඩමේ මුල් කොටසදී හම්බෙන ලොකුම සමීකරණය. ඔකෙන් තමයි ඔක්කොම ගණන් ටික තියෙන්නේ. හරි? ඔකෙන් තමයි ඔක්කොම ගණන් ටික තියෙන්නේ. හරි නේද? හරි. හරි නේද? හරි. හරි. ඊට පස්සේ මාතෘකාව ලියා ගන්න ඇදි කම්බියක ශක්තිය ඇදි කම්බියක ශක්තිය අනුමාත්‍රකාව ඇදි ඇදි කම්බියක ශක්තිය ඇදි කම්බියක ශක්තිය එනර්ජි හරි ඇදලා තියෙන කම්බියක තියෙන ශක්තිය හරිද හරි මාත්‍රකාව ලියා ගන්නකො ඉස්සෙල්ලා එතකොට ඔයාලා දන්නවා හරි ඔයාලා දන්නවා අපි යාන්ත්‍ර විද්‍යා පාඩමේදී ශක්තිය ඉගෙන ගන්නවා මම මතක ඇති මුල්ලදිම ක්ලාස් පටන් ගන්නදී මුල්ලදිම කියලා ඇති සමහර කට්ටියට මතක ඇති මුළු ෆිසික්ස් සිලබස් එකම තියෙන ශක්තිය මතනේ මුළු ෆිසික්ස් සිලබස් එකම තියෙන ශක්තිය මත යාන්ත්‍ර විද්‍යා පාඩමේදී අපි යාන්ත්‍රික ශක්තිය විභව ශක්තිය ගැන කතා කරනවා ඒකක සමාන පාඩම් පොඩ්ඩක් පැත්තකින් තියමුකෝ හරි යාන්ත්‍ර විද්‍යාවේදී යාන්ත්‍රික ශක්තිය විභව ශක්තිය විභව ශක්තිය දන චාලක ශක්තිය මුළු එකතුව අපිට ගන්න පුළුවන් යාන්ත්‍රික ශක්තිය කියලානේ භ්‍රමණ චාලක ශක්තිය එහෙම අපි ශක්තියන් කිහිපයක් ගැන යාන්ත්‍ර විද්‍යා පාඩමේ කතා කරා. හරිද? දොළහ තරංග පාඩමේ මුල් කොටසේදී අපි කතා කරනවා නේ ධ්වනි ශක්තිය. හරි? ධ්වනි ශක්තිය ආලෝකයට ආවන් පස්සේ ආලෝක ශක්තිය. හරි? කතා කරනවා නේ. ඊට පස්සේ තාපය පාඩමේදී හරි? අපි කතා කරනවා තාප ශක්තිය. හරි? ඊට පස්සේ විද්‍යුත් ශේෂ්ඨ ධාරා විද්‍යුතය වගේ පාඩම්වලදී අපි විද්‍යුත් ශක්තිය ගැන කතා කරනවා. හරි? ඊට පස්සේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨ පාඩමේදී අපි ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨ ගැන ගුරුත්වාපව ගුරුත්ව විභව ශක්තිය ගැන කතා කරනවා ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය ගැන හරි ලොකුවටම කතා කරන්නේ මේ පාඩමේදී ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය ගැන යාන්ත්‍ර විද්‍යාවදී කතා කරනවා හරි ඊට පස්සේ චුම්බක පාඩමේදී හොඳම ශක්තියක් කතා කරනවා චුම්බක ශක්තිය චුම්බක ශේෂ්ඨවල තියෙන ශක්තිය
පස්සේ පදාර්ථය හා විකිරණේ පාඩමේදී අපි චුට්ටක් කතා කරනවා විකිරණ ශක්තිය ගැන ලොකුවට කතා කරන්නේ චුට්ටයි කතා කරන්නේ හරි හරි ඔයාලට විකිරණය ගැන ලස්සනට ගොඩක් දුරට දැනගන්න පුළුවන් කැම්පස් එකේ ගියා ඔය අලුතෙන් ආපු කෝසස් වල ඔය විකිරණේ න්‍යෂ්ටික ඛණ්ඩ ප්‍රතිඥා න්‍යෂ්ටික ගැන ඩිග්‍රී පවා තියෙනවා හරි අලුත් කෝසස් වල ස්පෙෂලායිස් කරන්න පුළුවන් න්‍යෂ්ටික පැති වලින් යන්නත් පුළුවන් හැබැයි ලංකාවේ ජොබ් බඩු හරිද හරි ඊට පස්සේ අපි මේ පදාර්ථය හා යාන්ත්‍රික ගුණ පාඩමේදී හරි මුල් කොටසේදී ප්‍රත්‍යස්ථාවේදී පොඩ්ඩක් කතා කරනවා කම්බි වල එහෙම ගැප් වෙලා තියෙන ශක්තිය ගැප් වෙලා කියන්නේ ගබඩා වෙලා තියෙන ශක්තිය ඔයාලා දන්නවා රබර් පටියක් ඉස්කෝලේ ඒ දවස්වල යනකොට මේ මතකයි නේද ඉස්කෝලේ ආ රබර් පටියක චූටි කඩදාස් ගෑල්ලක් වගේ එකක් තියලා අර විදින්න කට්ටිය ඇදලා විදින් ඇදලා විදින් හරි මතකයි නේ මං ගියේ සතියකක් කියලා දුන්න මේ කඩදාසියක් තියලා ඔහොම එකක් තියලා ඇදලා මෙහෙම විදිනවා හරිද ඔන්න කඩදාසි යන්න නම් මෙන්න මේ කඩදාසිය මේ පැත්තට මෙහෙම ගමන් කරන්න එපා හරි මෙහෙම ගමන් කරන්න නම් මේ රබර් පටියේ මොකක් හරි ශක්තියක් අන්තර්ගත වෙලා තියෙන්න ඕනේ රබර් පටියේ මොකක් හරි ශක්තියක් අන්තර්ගත වෙලා තියෙනවා ඒ ශක්තිය තමයි මේ කඩදාසියට දෙන්නේ හරි කියනවා මේ රබර් පටිය දැන් කියනවා කඩදාසියට මගේ ශක්තිය උඹ ගනි අරගෙන ගිහිල්ලා ඩග් ගාලා ගිහිල්ලා විදලා ගිහිල්ලා අර ගෑන් ළමයාගේ ඇඟේ වැදෙන්නේ නේ ගෑන් ළමයිට විදිනවා පිරිමි ළමයිට විදිනවා ඔහොම විදිනවන්නේ හරි විදලා ඔක හැක එහෙම වැදුනම් පස්සේ තමයි වැඩේ අවුල් වෙන්නේ හරි හරි අපිටත් මතකයි අපිත් ඔය වැඩේ කරා හරි හරි ඒ නිසා මේවයි කොහේ හරි ශක්තියක් තියෙන්නපා අන්නේ ශක්තිය ගැන තමයි මේ පාඩමේ දැන් කතා කරන්නේ දැන් අපි තින් ඕකට රබර් පටිය කියලා කිව්වේ නැහැ ඉතින් දැන් අපි කිව්වා ඇදි කම්බියක ශක්තිය කියලා කම්බියක කම්බියක් කියලා දැන් හරි හිතන්නකෝ දුන්නක් වැද්දාගේ දුන්න හරි දැන් කවුරු හරි හිතාවි ඉතින් දුන්නේ තියන්නේ කම්බියක් දැයි කියලා ඕක කම්බියක් කියලා හිතමු හරි කම්බියක් කියලා හිතමු හරි නේ හරි එහෙනම් මාතෘකාව ලියාගත්ත ඇදි කම්බියක ශක්තිය කියලා අපි බලමු හරි බලමු ශබ්ද වෙන්නේ ඇදි කම්බියක ශක්තිය හරි ඉඳ ගන්න රූපේ මම කම්බියක් ලොකු කරලා ඇඳලා තියෙන්නේ හරි කම්බියක් ලොකු කරලා ඇඳලා තියෙන්නේ හරිනේ කම්බියක් සාමාන්‍ය ලොකු කරලා ඇඳලා තියෙන්නේ ඊපස්සේ මේ කම්බියේ මේ හරස්කඩ වර්ගඵලයේ A කියලා අපි ගමු. දිග L කියලා ගමු. හරි දිග L කියලා ගමු. හරි. හරි. ඊට පස්සේ කම්බිය මුල් අවස්ථාවේදී මම මුල් අවස්ථාවේදී එච්චර බලයක් යොදාන්නේ නැහැ ඔයා මත. බලය බිඳුවයි. මුල් අවස්ථාවේදී බලය බිඳුවයි. හරි මුල් අවස්ථාවේදී බලය බිඳුවයි. රූපෙට අග්ගාල ඇඳගන්න. පොතේ යටට ඕනේ ඊළඟ රූපය අඳින්න. ඒක නිසා ඔය රූපෙත් පොතේ ඇඳලා යටින් ඊළඟ රූපය අඳින්න ඕන. ඔකත් එක්කම යටින් එකේ L. මෙන්න මෙහෙම ඊළඟ එක අඳින්න තියෙනවා. හරි අග්ගාල ඇඳගන්න ඕක. හරි මේ රූපෙට අග්ගාල යටින් ඇඳගන්න මේක අර රූපෙටම යටින් එතකොට F බලයක් දීලා හරි කම්බිය චුට්ටක් ඇදලා තියෙනවා වැඩි වෙච්ච දිග මම E කියලා ලකුණු කරලා තියෙනවා හරි වැඩි වෙච්ච දිග මම E කියලා ලකුණු කරලා තියෙනවා හරි හරි එතකොට ඔයාලා දන්නවා පොඩි කාලේ ඉඳන්ම දන්නවා මධ්‍යන්නේ කියලා ප්‍රශ්නයක් මධ්‍යන්නේ ලකුණු ළමයේගේ මධ්‍යන්නේ ලකුණු එහෙම එකක් දන්නවන්නේ මධ්‍යන්නේ ප්‍රවේගය හරි මධ්‍යන්නේ ප්‍රවේගය ඔයගේ මධ්‍යන්නේ කියලා කතන්දර ටිකක් දන්නවනේ හරි එහෙනම් අපි ඒ කතන්දරේ මෙතෙන්ට දාගමු දැන් ඒ කතන්දරේ මෙතෙන්ට දාගමු හරිද හරි ඔය කම්බිය අදින්න කලින් බලය බිඳුවයි මතක ඇති අදින බලය F එහෙනම් දෙකේ මධ්‍යන්නේ බලය මොකද්ද බිඳුව ධන F ධන බෙදීම දෙකනේ හරි බිඳුව ධන F බෙදන්න දෙකෙන් ඔන්න මධ්‍යන්න බලය කම්බිය අදින්න කලින් අපි බලයක් නැහැ බිඳුවයි හරි ඇද්ද F බලයකින් මට දැන් ඕන මධ්‍යන්න බලය එතකොට බිඳුව ධන F බෙදීම දෙක සමානයි F බෙදීම දෙකයි F බෙදීම දෙකයි තේරුණාද හරි ඔකට අග්ගල් ලියා ගන්න කම්බිය මත යෙදුණු මධ්‍යන්න බලය කියලා ටක් ගාලා ඔක තියා ගන්න කම්බිය මත යෙදුණු මධ්‍යන්න බලය ටක් ගාලා හරි 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 එහෙනම් හරිනේ ඕක හරි හරි එතකොට බලය තමයි දැන් F බෙදීම 2 ඔන්න F බෙදීම 2
මේ බලය යටතේ කරන කාර්ය මතක ඇති යාන්ත්‍ර විද්‍යාව පාඩමේදී කාර්ය හම්බෙලා නැත්නම් චුට්ටක් ඕක දැන් මතක් කරගන්න සමහරලාට සමහර කට්ටියන්ට තාම කාර්ය කියන තැනට ඇවිල්ලා නැතුව ඇති යාන්ත්‍ර විද්‍යාව අලුත් කට්ටියන්ට හරි W සමානයි FS FS මතකයිනේ ඕලෙල්ලලත් මේක තිබ්බා W කියන්නේ කාර්ය F කියන්නේ බලය S කියන්නේ විස්ථාපනේ හරි S කියන්නේ විස්ථාපනේ W සමානයි FS මතක නැත්නම් ඔකත් අක් ගල් ලියා ගන්න දැන් අපි ඕක මෙතෙන්ට දාන්න හදන්න හරි W සමානයි FS කියන එක දාන්න හදන්න හරි FS කියන එක දාන්න හදන්න මේක යාන්ත්‍ර විද්‍යාව හරි යාන්ත්‍ර විද්‍යාව W සමානයි FS හරිද හරි දැන් ඔය F බෙදීම දෙකෙන් කරන කාර්ය දැන් ඒකනේ මට ඕන හරි එහෙනම් මේ F බෙදීම දෙක යටතේ මෙයා චලනය වෙන දුර E නේද වැඩි උතික E නේද එහෙනම් අපිට මෙතෙන්දි විස්ථාපනය ගන්න පුළුවන් E E කියලා හරි අර කම්බියේ දිග වැඩි වූ දුර හරි දිග වැඩි වූ ප්‍රමාණය තමයි E කියන්නේ හරි එහෙනම් මෙතෙන්දි විස්ථාපනය අපිට E කියලා ගන්න පුළුවන් එහෙනම් F බෙදීම දෙක වරක් E තමයි මෙයාගේ කාර්ය හරි කොටු කරගන්න ඕක හරි වැදගත් හරිද හරි බලයෙන් සිදු කරන කාර්ය කියලාත් ලියා ගන්න හරි බලයෙන් සිදු කරන කාර්ය කියලාත් ලියා ගන්න ඕන හරි ඊට පස්සේ ඔයාලා දන්නවා යාන්ත්‍ර විද්‍යා පාඩමෙන් තවදුරටත් මේක පැහැදිලිව කියලා දෙනවා කාර්ය සමානයි ශක්තියම වෙනවානේ ඒ කාර්ය අපිට ශක්තියක් ලෙස ගබඩා වෙනවා හරි කාර්ය අපිට ශක්තියක් විදියට ගබඩා වෙනවා එහෙනම් යටින් ලියා ගන්න එම නිසා ඩොට් තුනනේ එම නිසා කම්බියේ ගබඩා වී ඇති වික්‍රියා ශක්තිය එම නිසා කම්බියේ ගබඩා වී ඇති වික්‍රියා ශක්තිය W නම් එම නිසා කම්බියේ ගබඩා වී ඇති වික්‍රියා ශක්තිය W නම් W සමානයි භාගයයි FE භාගයයි FE අරකටමයි සමාන වෙන්නේ හරි W සමානයි භාගයයි FE හරි නේද හරි W සමානයි භාගයයි FE ඔක ලියා ගන්න හරි